කොහොමත් UFO පිටසක්කර ජීවය ගැන ලෝකයට ප්‍රවෘත්ති මවන ප්‍රධානතම මාතෘකාව තමයි Area 51 කියන්නේ. ඩේවිඩ් ග්‍රූෂ් නැමැති පුද්ගලයා විසින් මාධ්‍යට හෙළි කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිසා නැවතත් ලෝකයේම අවධානය Area 51 එහෙම නැත්නම් NASA වෙත යොමු වෙලා තියෙනවා. හැබැයි මොහු එසේ මෙසේ පුද්ගලයන් නෙවෙයි. මෙයා ඇමරිකානු ගුවන් හමුදාවේ සහ ඇමරිකානු බුද්ධිංශයේ හිටපු ඉහළ නිලධාරියෙක්. මේ ග්‍රූෂ් ඇෆ්ගනිස්තාන් යුද්ධයේ ගුවන් සටන් විශාල ප්‍රමාණයක් සිදු කරපු ගෞරවනීය කොම්බැට් ඔෆිසර් කෙනෙක්. ඒ වගේම ඇමරිකානු ජාතික භූගෝලීය බුද්ධි ඒජන්සියේ එහෙම නැත්නම් NGIK සහ ජාතික ඔත්තු බැලීමේ කාර්යාංශයේ NRO සහ හඳුනා නොගත් ගුවන් සංසිද්ධිකාර සාධක බලකාය ඒ කියන්නේ UAP එකේ වගේම UFO ටාස්ක් ෆෝස් එකේ 2021 වෙනකල් සේවය කරපු පුද්ගලෙක්. ඉතින් මේ වගේ කෙනෙක් කරන ප්‍රකාශයකින් ලෝම කැළඹෙන එක ගැන පුදුමයක් නෑ නේද? මෙතන වැදගත්ම දේ මේ රාජ්‍ය ආයතන ඔක්කොම top secret information ඒ කියන්නේ ගොඩක් රහසිගත තොරතුරු මුලින්ම ලැබෙන ආයතන. මේ ග්‍රූෂ් ඒ ආයතනවල ගොඩක් ඉහළ තැන්වල හිඳපු පුද්ගලෙක්. ඉතින් පිටසක්වල යනා ගැන හොයන ආයතනයක ප්‍රධානීෙක් පිටසක්වල ආගෙන කියද්දී අපිට ඒ ගැන ටිකක් බැරෑරුම් ලෙස හිතන්න වෙනවා. මේ මම කිව්ව ආයතන වලින් අප්‍රේල් මාසයේ ඉවත්වන ග්‍රූෂ් නිව් නේෂන් මාධ්‍යාලයට ඇවිත් කියලා තියෙනවා. ඇමරිකාවේ මේ රහසිගත ආයතන කැඩිච්ච සහ අංග සම්පූර්ණ පිටසක්වල යන ගොඩක් රහසිගතව හංගගෙන ඉන්නවා කියලා. ඒ වගේම එම හඳුනා නොගත් ප්‍රියාසර වස්තුන් නැවත ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා වගේම ඒ වැඩිච්ච යානාවල මනුෂ්‍ය නොවන ගුවන් නියමුවන්ගේ ශරීර තිබුණා කියලා ග්‍රූෂ් කියනවා. ඒ හම්බ වෙන යානාවල තාක්ෂණය ප්‍රතිලෝම ඉංජිනේරු එක කියන්නේ රිවර්ස් ඉංජිනේරින් කරලා තමයි සමහර ප්‍රබල තාක්ෂණික යානා සහ ආයුධ ඇමරිකාවෙන් උපදුවේ කියලා රූස් කියනවා. මේ තොරතුරු වලට වැඩිය මෙම තොරතුරු හෙළි කරපු පුද්ගලයා නිසා තමයි ලෝකෙම අවධානය මේ දෙසට යොමු වෙන්නේ. මොකද මීට කලින් එහෙම NASA එක ගැන Area 51 ගැන රහස් තොරතුරු අරගෙන ආපු මිනිසුන්ව ලේසියෙන් මානසික ප්‍රශ්න වයසයි පෞද්ගලික දේකට අවධානය යොමු වෙලා වගේ වෙන මොනවා හරි සිද්ධියක් මවලා ඇමරිකානු රජය විසින් යටපත් කළ දැම්මා. හැබැයි ග්‍රූස්ට එහෙම ලේසියෙන් කියන්න බෑ. මොකද ඔහුගේ වෘත්තීමේ ඉතිහාසය සහ එයා දරපු නිරතල නිසා ග්‍රූස් කියන දේවල් සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් අපට තියන්න පුළුවන්. ඒ වගේම මේ තොරතුරු රහසිගතව තබා ගැනීමට ඇමරිකානු රජය විසින් ඇතැම් පුද්ගලින් මරා දෙමින් සිදු කරගෙන යනවා කියලත් එවැනි ඝාතන සිදු කරන මෙන්ම ඍජුවම රහසිගත පරීක්ෂණ වලට සම්බන්ධ වෙන පුද්ගලයන් 40කගේ පමණ සාක්ෂි සහ තොරතුරු ඔහු සතුව තියෙනවා කියලා මාධ්‍යයට ප්‍රකාශ කරනවා. වරක් මොහු ප්‍රංශ පුවත්පතකට ප්‍රකාශ කරලා තියෙනවා හමුදා බුද්ධාජන නිලධාරීන් විසින් පාපන්දු පිටියක් තරම් විශාල UFO පවා සොයාගෙන තියෙනවා වගේම ඒවා අන්තර්මාණයන්ගෙන් පැමිණ තිබෙන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා කියලා. ඇතැම් UFO විශේෂ ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් වෙත ජනපද රජය විසින් බාර දීලා තියෙනවා. මොකද ඒ වගේන් තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් පෙන්වලා තියෙනවා. කෙසේ නමුත් බොහෝ මාධ්‍ය වගේම පරීක්ෂකයෝ මේ තොරතුරු වල සත්‍යතාවය ගැන ප්‍රශ්න කරනවා. මොකද ග්‍රූෂ් විසින් හෙළි කරන සියලුම දේවල් ඔහු නම හෙළි කිරීමට අකමැති වෙනත් පාර්ශවයන් හරහා දැනගත් දේවල් නිසා. නමුත් ඉදිරියට තවත් රහසිගත තොරතුරු විශාල ප්‍රමාණයක් සැපයීමට ඔහු සූදානම් බව ග්‍රූෂ් කියලා තියෙනවා. අපි බලමු NASA එක සහ ඇමරිකානු රජය ඒ වගේම Area 51 කලාපය මේ තොරතුරු වලට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඉතින් මේ පිළිමදව අලුත්ම තොරතුරු ලද්ද සැනින් ඕගලන් අලුත් වීඩියෝ එකකින් අරගෙන ඉන්න එතකන් තුබ දවසක්.